රන ශ්‍රදධාවන්ත පින්නත් ඔබ සිලුදිනාට. පිවොත්න්නේ අද නවම් අව අටවක පොහෝදිනය. ඔබට මත ඇති අප මීට දෙසතික පෙරාම් කරන්න ේදනා විශද්ධ මාර්ගය සුරින් සිදු කරන ධර්ම සාකචාව දෙහි තුම්වැනි සාකච්ඡාවයි මිලෙසින් ආරම්භ කරන්නට මිස්සූ දනම් වන්නේ. ඒ වෙනුවෙන් අදත් අප කෙරයා අනුකම්පාවෙන් වැඩම කරන්නට ඒෙදනා ලබනොරුව කන්ද ආරන්න්‍ය සේනාසනය කරුවන්නු ශාස්සක ශාස්ත්‍රපති රාජකය පණ්ඩිත, නම කියන්නට අවසරයි සායින් වහන්ස පූජනීය මාන්කඩවල නන්ද රතන පින්වත්ස්සාමින්න් වහන්සේ ස්වාමින්හසේ මුලින්ම ධර්මසාකච්ඡා මන්ඩ පේවෙත නමස්කාරපූර්කව පිළිගන්නවා. අ අද මෙම උතුම් ධර්මසාකච්ඡාව සඳහා සැදැහැති දායකත්වය ලබා දෙන්නට යෙදන්නේ එංගලන්තයේ පදිංචි නිමාලී ගුණවර්ධන සහ සනත් ගුණවර්ධන යන පින්වත් දෙපල විසින්. දායකත්වය දරණය පින්වත් දෙබලටත් ධර්ම ශ්‍රවණය කරනව සියලු දෙනාටත් මේ කුසලය ගෞතම බුදු සසුනේදීම නිවී සැනසන්නට හේතු පාරමිතාවක්ම වේවායනුවෙන් අප මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබට මැතක ඇති අපි ගිය දෙසතිය තුළ සාකච්ඡා කරන්නට යෙදුනේ සීල සමාධී ප්‍රඥා වෙනත් ධර්ම කාරණාවන් සමඟ කොහොමද සසඳන්නේ ඒ පිළිබඳව විත්‍රහයක්. අද අපි ආරම්භ කරන්නට ඒ දෙදෙනවා සීර සමාධී ප්‍රඥා ගැන විග්‍රහ කරගන්නට ස්වයි අන්ස මට මුලින්ම සීල සමාධී ප්‍රඥා ගැන සාකච්ඡාවට ප්‍රවේශයක් කොහොමද ස්වයි අස ගන්නේ. තෙරුවන් සරණයි සේරුදනාටම විශුද්ධිමාර්ගය සම්බන්ධයෙන් පිළිවෙලින් සාකච්ඡා කරගෙන එන වැඩසටහනත් එක්ක පිංවතුන් සම්බන්ධ වෙන්නේ. අපි මදු සංගුභ මතක් කලා වගේම. ශදධ මාගය සබන්ධයෙන් සති දෙකකදී අපි වැඩසටහන් සිද්ධ කළා සීල සමාධි ප්‍රඥ්ඥා කියනමත්‍රශික්ෂාව වෙනත් ධර්ම පර්යායන්න එක කොහොමද සංසන්ධනය වන්න කියන එක ඒ වැඩසටහන් වලද ඔට පැහැදිලි කළා අද සම්පූර්ණ අපිට කතාවට බහින්නට තියන්නේ කොහොමද සීල සමාධි ප්‍රඥ්ඥා කියන ත්‍රශික්ෂාව හඳුන්වා දෙන්නේ කොයි ආකාරයන්දය විග්‍රහ කරන්නට තියන කියල. සීලය ඳව කතා කරනකොට ඔබට තාමත් හුරු පුරුදු මාතෘකාක් කටහුරු වචනයක් පුංචි දරුවක් ඉඳම්ම දන්නවා සීලය කියනකොට ඔවුනට යම් කිසි දැනුමක් තියෙනවා හැබැයි මතක තබා ගන්න ඔබට එසීලය පිළිබඳව ගිලිහිච්ච කරුණුකාරණා බොහෝමයක් තියෙන්නට පුළුවන් සීලේ කියන ඉතාමත් පුළුල් මාතෘකාවක් මතු සංග සීලේ කියන එක සති ගණන් මාස ගනන් කතා කරන්න පුළුවන් මාතෘකාවක් එතකොට මේ අති පුළුල් එවගේම නිර්වාණය සඳහා අත්‍යවශ්‍යම වන මාතෘකාව සම්බන්ධයෙන් ඔබට බොහෝ කරුණුකාරණා ගිරිිහිලා ගිහිල්ල තියෙන්න පුළුවන් අතපසු වෙලා තියෙනට පුළුවන් මේ වැඩසටහනේදී සීලය පිළිබඳවත් සමාධිය සහ ප්‍රඥාව කියන මේ කරුණු සම්බන්ධයෙන් හැම පැත්තකින්ම බෙදා දක්වමින් ඔබට විග්‍රහ කරනු මේ වැඩසටහ මාලාවට සවන්දීම මගින් පින්හතුන්ට පොළුවන්කම තියෙනවා සීලය කියන එක සම්බන්ධයෙන් හාත්පස දැනුමක් අවබෝධයක් ලබාගන්නට. එය හුදෙක් ඔබේ දැනුම සඳහා පමණක් නෙමෙයි ඔබේ ප්‍රතිපත්තිමය ජීවිතය සඳහා යොදාගන්නටත් ඕන ඒ තුළින් අදාළ ප්‍රතිඵලයන් තමන් ජීවිත වලට මත්කර ගනට වැරවීරිය දරන්නට ඕන. ති කෙසේ නමුත් අපි මේ සියල්ලන්ටම කලින් කතා කරන්නට ඕන දේතමයි මොකක්ද සීලේ කියන්නේ ඒත් දැනුම ඒ අවබෝධය තමයි වැඩගත්ම දේ. අපි කතාගන් මදසංක පරිියත්ති පටිපත්ති පටිවේද එකන්නේ මුලින්ම පර්්‍යප්තිය බුදුරජාණන් වහන්සේ මේ ධර්මයන් කොයි ආකාරයෙන් ද විග්‍රහ කරලා තියෙන්නේ කියලා විවිධ ධර්ම ක්‍රම ආශ්‍රයෙන්ඒ ධර්ම ඉගෙන ගන්නමට ගෙන පරි අත්ති කියලා. එ පරිියත්තිය දන්න කෙනට පටිපත්තිය පහසුයි ඔහුට ප්‍රතිපත්ති ධර්මය දින් පූර්ණය කරගන්නට පුළුවන්. පරිාප්තිය නැතුව ප්‍රතිපත්තියට එලෙඹියත් වෙන්නේ යන්නේ කොහේ දෙක එර දන්නේ නෑ කුමක්ද අවබෝධ කරගන්නට තියෙන්න කියලා දන්නහැ. ඔහු කුමක් දුව ප්‍රතිපත්තියක නිරත වෙනවා එක බොහෝ වෙලාවට තමන් බලාපොරොත්තුවන තැනකින් නෙමයි නුසු දුසු තැනකින් අවසංගන්නට පුළුවන්. එනිසා පරි අත්තිය හරියට දැන ගන්නට ඕන එකන ධර්මය හරියට දැනගන්නට ඕන ඉට පස්සේ තමයිඒ ධර්ම ඥානයක් එක තමයි ඔබ ප්‍රතිපත්තියට අව තිීරණවන්නේ ඊට පස්සේ ප්‍රතිවේදය ඉන්න ඔබට සාක්ෂාත් කරගන්න පුළුවන් උත්තරීතර තත්ත්වයන් ඔබට තමන්ගේ ජීවිතයට ලබාගන්නට පුළුවන්කම තියන.කොට දැන් වරදවාගණටපා මේේ කකාරණාව විදි පරියක්ත්තිය කිය කියන මුු ත්‍රිපිට ධර්මයම බිගෙන ගන්න ඕන කියනෙ එක නමේ කියන්න එහම පුළුවන් හොඳයි හැබැයි හතරපද ගාතාවක් හරිකමක් නැහැ හරියට තේරුන් අර ගණට ඕන හරියට ඒ පරිාප්තිය වටහගත් උත්තමයි අවබෝධ කරගත් උත්තමයි ඔබට ඔබේ දහම් මග නිවැරදිව ගමන් කරන්න පුළුවන්කම තියෙන්. ඇති මේ සීල සමාධි ප්‍රඥාකයන ත්‍රශික්ෂාව සම්බන්ධයනුත් පර්‍යාප්ති මේය වශයෙන් අපි ඔබට මෙහිදී කරුණුකාරණ විග්‍රහ කරනු. ති විශේෂයෙන් අපි ගැන පැහැදිලි කරන්නට කලින් ඔබට මතක් කරන්නේ මේ සාකච්ඡා මාලාවක් විශුද්ධි මාර්ගය සම්බන්ධයෙන් කරන්න සාකච්ඡා මාලාවක්. එතකොට මේ සාකච්ඡා මාලාවෙදි කරුණෙන් කරුණ කරුණෙන් කරුණු අරගෙන අපි විග්‍රහ කරන පියවරෙන් පියවර කරන විග්‍රහය.ඇ ඔබට යම් අවස්ථාවකදී යම් වැඩසටහනක් මගැහැරුණුත් ඒ වැඩසටහන නැවත අන්තර්ජාලයෙන් හෝ අහලා ඊන ගඩස්්‍රාහණ සම්බන්ධවිෙන් උත්සාහවත් වෙන්න මොකද එතකොට ක්‍රමාණුකූලව ඔබට පුළුවන් මේ කුණුකාරණාටික දෙනවබෝධ කරගන්නට. ඒකින් අදහස් වන්න කලින් වැඩසටහනහන්න බැරිවුණනානම් මේ තරෙන්නෑ කියෙක නෙමයි ක්‍රමාණු කූල ඔබේ දැනු ඉතා ඉහල තත්වයකට ගෙන ෑම සඳහා ඒ ක්‍රමවේදේ වැදගත් වෙන. තවත් පුංචි කරුණක් අපිින් මතක් කරට ඕන මදසංක ඔබට හැකිනම් පින්ඟතුන්ඩ පුළුවන්නන් පොතක් පෑනක් තියාගෙන මේ වැඩසටහන් ශ්‍රවණය කරන්න. ඔබේ හිතට අත්‍යවශ්‍යම කියල හිතන කරුණ ටික සටහන අත්තියාගන් එතකොට ඊළඟ සතියේ වැඩසටහට එන්න කලින් අර සටහන පොඩ්ඩක් බලන්න ඔබේ මනස යන මෙන්න ේටික තමයි කතා කරලා තියෙන්නේ මේ ගැන පැහැදිලි කරලා තියෙනවා තවත් ඊළඟට කුමක්ද තියෙන කියලා ඉතාමත් ප්‍රබෝධමත් විවෘත මනසික ඔබ පුළුවන්ෙකොට වැසටානත් එක්ක සම්බන්ධ වෙලා යන්නට ඒ සඳහත් උත්සාහවත්වන්න කියලා සිහිපත් කරමින් අපේ කාරණාවට ප්‍රස්තුතයට අපි එළඹෙනවා සීලය පිළිබඳව කතා කරනකොට මොලනුත් සඳහන් කලා වගේ මේක මහා පෘතුල මාතෘකාව විශුද්ධිමාර්ග සීලය සම්බන්ධයෙන් තේමවල් කිහිපයක් යටතෙන එහමනැත්තම් ප්‍රශ්න හිපයක් යටතේ සාකච්ඡා කරනවා. එකක් තමයි සීලයකන කුමක්ද කියන එක. කුමක්ද සීලය කියලා කියන්න. ඉළඟට කවර අර්ථයකින් ද සීලය කියලා කියන්න. ඉළඟට සීේ ලක්න රස පච්චු පට්හන පදත්්හන කියෙන දර්හමය මනවවාද සීේ ආනි සංසමනවාද. සීලයක් කිලිටි වෙන්න කොහද සීලයක් පිරිසිදු කරගන්න කොහොමද මේ විවිධ කරුණුකාරණාපිට කතා කරන්නට තියෙනවා. තැන් මම ඔබගින් දේශනාවට කලින් ඇහවෝත්. සීලේ කියන්න කුමක් ද කියලා. ඔබටත් යම් උත්තරයක් තියෙයි. හැබැයි එය සමන්ත පරිපූර්ණ උත්තරයක් ද හත් පසින් පිරිච්ච සම්පූර්ණ උත්තරයක් ද කියලා ගැටලුවක් තියෙනට පුළුවන්.ඒ නිසා අපි මේ කරුණුකාරණා වඩාත් ඔබට තේරුම් අරගන්ඩ පුළුවන් විදිහට සරලව කියා දෙනවා පුළුවන් තරන් ඒ කරුණුකාරණා මතකේත බාගන්න ධහරණය කරගන්න හොඳින් අර්ථ පරීක්ෂා කර ඔබේ ජීවිතයට යොදාගන්න. එක අපි මොලදීීම ආරම්භ කරනවා සීලය කියන්නේ කුමක්ද කියන තේමාව යටතේ. සීලයේ පිළිබඳව කතා කරන කොට හරි අපූරු විග්‍රහයක් පෙනනවා කුමක් ද සීලය කියලා කියන්නේ රාණගාත්තයෙන් වලකින්කුගේ හෝ වත් පිළිවෙත් කරන්නෙකුගේ චේතනාව චෛත සංවර අවීතික්කම කියන කරුණුවරට කියනවා සීලයයි කියලා. එකන්න අපි දැන් ගත්තොත් සතුන් මැරීමෙන් වලකින් එකුගේ හෝ වත් පිළිවෙත් කරන පුද්ගලයකුගේ චේතනාව චෛතසික සංවර අවීතික්කම කියන කරුණු හතර තමයි සීලයයි කියලා කියන්න. මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් කතා කරන කොට මතුසං අපිට අහන්නට දකින්නට ලැබෙන විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ මේ අන්තර්ජාලයේ තියෙන විවිධ දේශනාවන් බලන කොට ධර්මය විකෘති කරන ඇතම් උදවිය භික්ෂුවේෂධාරීම ඉඳගෙන මේ ශාසන ධර්මය නසාලීම සඳහා උත්සාහවත් වෙන පිරිසක් ඉන්නවනේ මෙන්න මේ ශාසන ධර්මය නැසීම සඳහා ධර්මය විකෘති කරමින් ඉන්න උදවිය අපේ බෞද්ධ පංවතුන්ට මෙන්න මේ වගේ තැන් පෙන්නමින් බෞද්ධයන්න මුලාකරන බවකුත් පෙන්නට තියෙන අපි දැක්ක මදසංග පසුගේ කාල සීමාව තුළ තාමත්ඒ වීඩියන්තර්ජාලය තියෙනවා සීලය කියන්නේ කුමක්ද කියලා එක් පුද්ගලයෙක් භික්‍ෂුවක් වශයෙන් පෙනී සිටින කෙනෙක් මේ සූත්‍ර පාටයක් පන්නනවා ේතනා චෛතසික සංවර වීතික්කම අවීතික්කම තවත් පරයායන්ගේ මිග්‍ර චතතිය තැන් යන මේ විධ තැන්පෙන්නලා මොහු කියන දෙයක් තමයි මේක තමයි සීලය එ නිසා සත්තු මරන්න එපා හොරකං කරන්න එපා කාමේවර්දවා හිෙසරෙන්ටපා බොරු කියන්න එපා හමර පානය කරන්න එපා කියලා එහෙම සීලයක් ඇත්තෙනනැහැ එව මේ බමුණු ෘත මේ බලන්ඩ සීලය කියලා කියන්නේ චේතනා චෛතසික මේ අදී කරන්න කියලා කියන ඇතන මසංක මේ සාමාන්‍ය අය අපේ සැදැහැති බෞද්ධයෝ පොතපත කියලා නැහැන මුළූත්‍රිපිටකයක් පරිශීල්නය කිරීමට බා සමහට එක නිකාය එක කොටසක්ත් හරිට කියවගෙන සූත්‍ර භාහයක් කියව ගත්ත ඇ තින්වන ඉතාම අතලොස්සා. ඒවගේ මේ අප අසරණ බෞද්ධයන්ට නොදන්නා කමින් පෙලන බෞද්ධයන්ට. අ සූත්‍රයක කොටසක් හවා දක්වලා තු කරලා පෙන්න්නලා කිව්වම ඔුන් හිතනවා හැන ඇත්ත තමයි මේ හාමුදුරුව තම අපිට හරියටම කියලා දෙන කෙන කියලා බෞද්ධ ැටනවා. හැබැයි ඒ ධර්මය විකෘති කරමින් එහෙම පෙන්නන පුද්ගලය භික්‍ෂුව භික්‍ෂුවක් වශයෙන් පෙනී සිටින කෙනා. ඒ දේශනාවෙම ඒ පොතේම ඒයට ඉහලින් තියෙන කොටසසා එහි අවසාන කොටස කියන්න එනැහැ. අන්න එක තම ඔුන්ගේ ක්‍රමේකු මක්කෝ එක තනක් දෙකක් පෙන්නලා මේ තියන මෙහෙමයින කියලා තමන්ගේ වැරදි අදහස සමාජකත කරන්නට ත් සහවත් වෙන ඉතිං ඔබට අපි මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් තථාගතයන් වහන්සේ නොවදාළහයි කියලා යමෙ කියන්න හදනවානං ඔහු ඒ කාන්තයෙන් පවිටු පුද්ගලයඒකාන්තෙන් දුසීර්තෙන් පෙලෙන පුද්ගලයෙක් දුරු කළම යුතුම පුද්ගලයෙක් වෙනවා. ඒවගේ පුද්ගලයන් ඔබ ඇසුරු කරනවනං පෛරුපාසනය කරනවනං වගේ පුද්ගලයක්න් ආශ්‍රය කරනවනං නිරේයට යන්න තින නිඩකාඩ ඔබම හදාගත්ත වෙනවා. එනිසා පරිස්සං වෙන්නඒවගේ ධර්ම විකෘති කරණයගෙන් මොකද බුද්ධශාසනය බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන දෙයක් දැන දැනම විකෘති කරනව කියල කියන්නේ ලෙසි පහසු පාපිෂ්ට පුද්ගලයෙක් නෙමේ. එකන දැ ඔවු නොදකකින ොනෙමනිමත් සංක මේේ සූත්‍රයයක් ඒවගෙන නකොට මෙතනක් විතරක් උදදුරෘතයක් හැටි පෙන්න්නන්නේ හු සූත්‍රය නොකීලා නෙේන එතකොට හොඳට පෙන්න්න තිය උඩින් තියෙ කුක්ද කියෙනෙ උඩ යන කොස හල දාළිවරල තනක් ඉතරක් කියලා. අර උඩ කොටස බුදු හාමුදුර නොවදාලා හැ දෙයක් හැටි පෙනන්න නො. ඉතින් අන්න ඒ වගේ දේවල්ලින් ගොඩා ඔොබ පරිස්සංවන්නට ඕන ඇත්තෙම බෞද්ධයන්ව එසේ නොමගට යවන්න ඔවුනට පුළුවන් වෙලා තියෙන්නේ. අප බෞද්ධ පිවුතුන්ගේ ධර්මය පිළිබදවතියන ඉතාමත් අඩු දැනුම නිසා. ඔබ දැනුමෙන් සන්නද්ද පුද්ගලය වුුණාන එවැ එවැනි සටකට පුද්ගලයන් ඇවිලා කට රන්නකොටම කියන්න පුළ හාමුදුරන්ය වැරදක්න කරන්න කියල්. මොකද එ පොත පත කියවලා තියෙන කෙනකුට ඒ ධර්ම විකෘති කරනයි කටා අරනකොටම කියන්න පුළුවන් මේ විකෘති කිරීමක් කරන්නේ කිය හැබැ අප අසරන බෞද්ධය දැන අඩු නිසා ඉතින් පාලුගේ වලම් බිදන වගේ විධ කොන්ත්‍රාත්තු ඉටුකිරීම සඳහා සිවුර දරාගත්ය අය මේ ශාසන ධර්මය විනාස කරනව විකෘති කරනවා. ඒකත් ඔබ මතකේ තබාගන්න විස්තර කරන්න කලිමොමතක් කළේ වර්තමාන සමාජය මේ බඳු අනර්ථකාරි දේවල් තියෙන නිසා. දැ සීලේ ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නුව කොහොමද ප්‍රාණගාත්තයෙන් වලකීන කෙනාගේ. ඒ වෙලාවේ යම් චේතනාාවක්තියනව නම් චෛතසික සංවරසා අවීතික්කම කියල ධර්මයක් තියෙනවනම් මෙන්න මේකර තමයි සීලයයි කියල කියන්න කියල. දැ මේක එතකොට කිය වෙන්නේ පංච සීලය සීලයක් නෙමේ කියලද. සත්තු මරන්න එපා හොරකන් කරන්න එපා කියන්නේ සීලයක් නෙමේ කියලද මේ කියන්න කියන්නේ. එහෙම නෙමයි. පංච සීලය කියන්න සීලේ තමයි. අෂ්ටාංගික සීලය කියන්න සීලය තමයි. හැබැයි මෙතන සීලය කියනක ගැඹුරින් විග්‍රහර දෙෙන. ඒක මෙතම තින වැදගත්කම. ඒ ගැමුරින් විග්‍රහ කරන ආකාරය හරියට අපි තේරුම් අරගන්නට ඕන. දැන් හිතමු යම් කිසිගෙනෙක් සත්ව ගාතනයෙන් වෙෙන් වෙන. සතුන් මැරීමෙන් වලකිනවකය. දැන් එතකොට ඒ යම් සතෙක් මැරීමෙන් වෙලකුණනං ඒ සත්වයා කුසලය නෙමෙ ඒ සත්වයා සීලය නෙමේ. අපි තැන්න දැ මදුරුවෙක් කනකොට ල්න් මනුස්සයමගද කරන්න මේ මදුරුවා තලන් නැතුව න්නවා. ඔහුගේ සීලයට තියන ගරුකත්වය නිසා. හැබැයි දැන් ඒ මදුරවා එතකොට එතැන සීලය නෙයින. ඒ සතා වෙන සතෙක් සීේ එතෙන්ට අයිති නෑ. එතකොට සත්ව ඝාතනය වලකන්න වූ පුද්ගලයේගේ යම් ශරීරයක් තිබුණ නම්. ඒ ශරීරේද සීලය නෙමයි. ඒක රූප මාත්‍රය. එතකොට මෙතන සීලය කලා කියන්නේ සත්ව ගාතනයෙන් වැලකීම් වශයෙන්. ඔහුට යම් චේතනාවක් තිබුණ නන්. ඒ පිළිබඳවල යම් සිතිවිලි සමුදායක් තිබුණ නන්. අන්නඒ චේතනාව සීලයක් වෙනවා. එක ඇනේ මම සත්තු ගාතනය නොකරන කෙනෙක් මම සත්තු ගාතනයෙන් වලකින කෙනෙ මම එබඳ වූ සීලයක් සමාදන් වෙලා තියනවා. සත්තු ගාතනය ක මේසා අකුසල් සිද්ධ වෙන දෙය. බුද්ධා ධාරයන් වහන්සේලා අන ගාත ප්‍රතික්ෂේප කළ පාණ ගාතයෙන් වලකින්න කියල දේශනා කළ. මෙබඳඌූ කල්පනාකිරීම ීමක් තියනවනො. අනේ මේ අහිංසක සත්වේගේ කොහොමද ජීවිතයක් තුර කරන්නේ දැන දැන කොහොමද සතිකුට පිඩාවක් දෙන්නේ. මෙන්න මෙබඳ ච්චේතනා තියෙනවනම් අන්න එකට කියනවා සීලියයි කියවා. ඒ එකක් ඒවක් ඒ වගේම? එ යම් චෛතසිකයක් තියන වන මෙතන චෛතසික කියනකෙන් විග්‍රහ කරන්න මඳසංක ඉතාමත්ම වැදගත් තැන අපේ ආර්්‍යෂ්ඨාගික මාර්ගයට සම්බධ තැනක් විස්තර කරෙන්. මේ සත්ව ගාතනයෙන් වලකනකොට එහමනතයි යම් අකුසලයකින් වලකිනකොට එතන තියෙන කිය චෛතසික තුනක්. අප කිය විරති චෛතසික ත්‍රය කියන එ තමයි. සම්මාවාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා කියන්න. මේ කාර්යේෂ්නාගක මාර්ගෙ තියන අංගතුනම්. දැ මෙන්න මේ අංගතුනට අපි කියන්නේ විරති. වෙන්වීම් වශයෙන් තියන දේවල්. එබඳු ධර්ම. එතකොට ප්‍රාණගාතයෙන් වලකන්නෙකුගේ හෝ වේවා. අදත්තාධානයෙන් වලකන්නෙකුගේ හෝ වේවා, කාමිත්‍යචා, බොරු කේලං හිස්වචන පරස වචන මෙබඳු දේවල් වලින් වලකින්නෙකු ගේ, අවස්ථාවෙහි යෙදෙන සම්මා වාච්චා සම්මාකම්මන්ත සම්මා ආජීව කියලා යම් විරති චෛතසික ත්‍රයක් තියෙනවානම් මෙන්නකට කියනවා චෛතසික සීලයයි කියලා. ඊළඟ එක තමයි සංවර සීලය කියලා කියන්. අපි මේ එකක් එකක් ගානේ වැඩි වශෙන් විද්‍රහකර ගණට ඕන ඒ තරම්ම වැදගත් කොටසක්ටයි මේසා කච්චාව ඇවිල්ල තියෙන්නේ ට සංවරය කියලා කියන්නේ ඒ අවස්ථාවහි ඔහු තුළ තියන සංඥමය ප්‍රබේද වශයෙන් අපිට මේ කතා කරන්නට තියනවා දැනට ඔබ අදහසක් හැටිර ගන්න ඒ වෙලාවෙහි ඔහුට තියන සංවරය ඉලංකාරණතම අවිීතික්‍රමය කියලා කියන්න අවිීතික්‍රමය කියල කියන්නේ ශික්ෂාපද බිඳෙන්න්නට නොදී ශික්ෂා උල්ලංගනය වන්නට නොදී ආරක්‍ෂාගීම කෙකුට අපි තු න්දතුුවන්ක රාග සික් කෙනකුට ඇතිවෙන්න පුුවන් දේශ සිතක් ඇතිවන්න පුළුවන්. එතකොට දවේශ සිත නිසා ඔහු යම් විසම චර්යාවකට වැටෙන්න්න පුළුවන් කම තියනවා. හැබැයි එබඳු සිතක් තිබනත් රාග අදහස් දේශ අදහස් තිබුණත්. සිික්ෂාවක් සමාධන් වෙච්ච කෙනෙක් හැටියට මට මේ වරද කිරීම සුදුසු නැනේ දෙ කියලා හිතලා. අ අදහස තවතවත් මුහකුරා යන්නට නොදී. කයින් වචනයෙන් විිධන තත්ත්වේ දක්වාම යන්නට නොදී රැකගන්නට පුළුවන්න. අන්න එකට කියනවා අවීතික්‍රමය කිය. හිතකොට කෙනෙක් හිතන්න පුුවන් හිං හිත හිත ඉඳලා ති කයින් වචනයෙන් වැරදි නොකරක් ව කිව්ට වැඩක් තියෙනවාදගේ මේ ලොකුලොකු කතා කියන්නට පුළුවන්. හැබැයි මේ ගුණධර්මයන්හි පියවරයන් පිළිබඳව. ඒ ස්තරයන් පිළිබඳව අවබෝධයක් තියෙන අය හිමකතා කරන්නේ මක් නිසාද ටිකින් ටික තමයි හිත හදාගන්න එක පාරම ආපු ගමන් රහත් වන්න බැහැනි කෙලෙස් සිතිවිල තියනවා මේ කෙස් සිවිල ටිින් ටි මනය කරගෙනයි රහත් වන්නට දක්වා මඟ යන්නට අපිට තියෙන්. අන්න ඒ අනපූර් ප්‍රතිපදාවිදිී මේ සික්ෂාපද උල්ලංගනයේ නොකරනවා කියන එක ඉතාමත්ම වැදගත් අවස්ථාව. දැන් ඔබට නැවත සිහිපත් කරනවනම් සීලේ කියලා කියන්න මොක්ද ප්‍රාණගාහත ආදී අකුසලයන්ගෙන් වලකින කෙනාගේ සහ, වත් පිල්ිවෙත් පුරණ කෙනාගේ එ මොහොතේ තියන චේතනා චෛතසික සංවර අවීතික්‍රම කියන හතර තමයි සීලය කලා කියන්න. මෙතනද තවකරුණක් ඔබට සිහිපත් කළ නෑ මේ වත් පිළිවෙත් පුරන්න හුගේ කියන එක. බොකද්ද මේ සීලයට වත් පිළිවෙත් පුරණව කියලා කියන්නේ. සීලය කියෙල කියන්නේ. සිික්‍ෂාර්ටික සමාධන් වෙලා ධර්මසාලායි මුල්ලකට වෙලා නිදාගන්න කාරණාවක් නෙමේ. සීලේ කළ කියන පුරන්න තියෙන දෙයක්. කරන්න ටිකක් තියන වලකිඉන්නට කොටසක් තියන. එතකොට සිික්ෂාවක් සමාධං වෙච්ච කෙනෙකුට කළ යුතු කොට සක් තියනවා. අප ඒකට කියනවා චාරිත්‍ර කියලා සිරිත් කියලා කියනවා. භික්‍ෂූන් වහන්සේලා ගත් තම උන්වහන්සේලාට වත් තියන. ආචාර්යවත උපධ්‍යයවත ගමිකවත මේ. වත් පිවෙත්තියෙන න්හන්සේ කළ යුතු දේවල්. මෙන්න මේ කළ යුතු දේවල් කරන කෙනාගේ. අප ඔබ හිතන්න මේ අවාසයතු පතු ගාන සුද්ධ පවිත්‍ර කරනවා. ධන සලවතුපතු ගාන ඔබ පන්සලට ගේාට පස්සේ වෙහෙර විහාර අමදිනෝ. බෝමලු අමදිනවා. සෑමලුවට ගිහිල්ල ඒ මල්ලාසන පිරිසිදු කරනවා. මේ මේම වැටෙන්නේ වත් පිළිවෙත් සංකයාාවට. අන්න ඒ වත් පිළිවෙත්පුරුණ කොටත් ඔබට ඇතිවෙන අන චේතන. හියිතසි සංවර් අවීතික්‍රම කියන ගුණාන්ගෑම් සීලය කියන ගනටම ඇතුළත් වෙනවා. එතකොට මාතෘකා අවශ්‍යයෙන් ස සාමාන්‍ය දෙැනවක් හැඩිට ඔබට තියාගණන්න පුළුවන් සීලේ කියලා කියන්න මෙන්න මේ වගේ ගති ලක්ෂණ එකක් කියනෙක්. දැන් මෙතන අපි මූලික වශයෙන්ම අපිට හම්බ වෙන්නේ මතු සංග චේතනා ශීලයන පලවිනිි රණා මොකද්ද මේ චේතනා සීලය කියලා කියන්න. පින්වත්න හරීයටම තේරුන් අරගෙන ඔබේ දැනුම හොඳින් බාගෙන යායුතු ගමනක් මෙතන තියන්නේ එනිසා සිල් රකින්නට ඔබ හිතන වනම් සීලයක වටිනාකම යම් තරමක් හෝ තේරුම් ගත්ත පුද්ගලයෙක් නම් මේ කියන කරමුකාරණටික හමයට මොළුවටදාගන්නඒත් තරමටම වැදගත්වෙන ඔබේ මෙ උතුම් ගමන යනකොට මේකද පෙන්නවා මතු සංකම චේතනා සීලය කියල කියන්නේ කුමක්ද කියන එක මල සඳහන් කළේ පාණාය ගාතාදෙන් වලකන්නකයිගේ සහ වත් පිළිවෙත් පුරුණ කෙනාගේ තියන ඒ මොහොතේ තියෙන චේතනා සමහය කියලා එතකොට භික්‍ෂූන් වහන්සේ නමක් හෝ වේවා උපාස උපාසිකාවක් හෝ වේවා ඔබ පුංචි දුවෙක් පුතෙක් වෙන්නට පුළුවන් ඔබ කවුර වුණත් සීලාදී ගුණ දහමක් පුරන්න යනකොට ඒකට හොඳට සූ දනග වෙන්නට. ඇැන මේ නිම්ම එක පාටම සිල් සමදංග වුණා ඔහේ හිටි කියෙනෙට වඩා අපේ හිත ඒකට කල් ඇතුවම සූදානන් කරගන්නට ඕන. අපි මේ වගේ උත්තරීතර ගුණක පිහිටන්නට අයියන්නේ. ඒ ලොවතුරු බුදුරජාණන් වහන්ේ අනු දැන වදාල තැනට දැන් අපි සමීපවන්නට යන්නේ. ඒනිසා ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම උත්තරීතර තත්ත්වය අවබෝධ කරගන්න යන ප්‍රතිපදාවට අවතීරනණ වුණ කෙනෙ ැටියට. හොඳම ආරම්භයක් ලබාගන්න තැනකටයි ඇවිල්ලා තියෙන් එතනයි දැම්ේ පටන්ගන්න එකෙන අදහසින්. එබඳු චේතනා සමුදායකින් ඔබේ සීලය අරම්භ කරන්න. මේකදී මතක්කරට ඕන මත් සංග මේ සිල් සමාදන් වෙනවා කියනකොට සමහර ුදෝයි කියනවන මේ පන්සරටම ගිහිල්ල සිල් සමාදන් වෙනට ඔන්නේ මේ ගුණ දහමක් එක් හිටියම එච්චරයි ඔය බොරුවට නිකම් මේ පන්සට යන්ඩ ඕන්න ඔහොම කියන උදවන්න. ඇත්ත වශයෙන්ම මෙහෙම කියන්නේ සීලය ගැන අල්ප මාත්‍රයකවත් දැනමක් නැතිවුද වී. සීලය කියල කියන්නේ මේ හරකෙක් වගේ සතෙක්ගෙන් රැකිෙන්නාව ඉබේ රැකිෙන්නාව කොටසකට නෙමෙයි මෙතැනදි මේ සීලය කියල කියන්න. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන වදනක් දේශනා කරනවා. සමාදාය සික්හති සික්හා පදේසු. සිික්ෂාපදයක් සමාධන්වගෙන හික් වෙනවා කියනෙක්. එක ඇනදැන්. නිකම්ම ඉන්නකොට රැන සීලයක් නෙමේ. ශික්‍ෂාපදයක් සමාධන් වෙලා මාරක්ෂා කරනු. ඇගේ ඔලු තියනු. මම දැ සත්තු මර කෙනක් නෙේ ම හොරකං කරන කෙනෙක් නෙමේ ම කාමේවරද හසිරෙන්න බොරු කියන්නේ රහමෙරපානය කරන්නේ මේ අදහස්ටි වු තියන හුසිල් ස මාදං වෙච්ච පුද්ගල. අන්න එහෙම සීලේ සමාදන් වෙලා සමාදං වෙච්ච ශික්‍ෂාවපිළිබඳව චේතනාධරමයක් පවත්තුමින් යනව වන්. එච්චේතනා ඔහුගේ සීලේ ඉතාමත්ම වැදගත් කොටසක් වෙනවා. දැන් ඔබට පැහැදිලිවන්නට ඕන සීලය කියන එක එකක් තමයි ඒ පිළි බඳ ඔබට තියෙන යහපත් සිතිවිලි සමුදාය කියන එක සවනස මට ඊළඟට පැහැදිි කලා දෙන්න මේ චෛතසික සීලය කියන්නේ මකක් සසේ ඔ ඊළඟට අපිට හම්බ වන කාරණාව තමයි චෛතසික සීලය කියන එක ම මුලදීම සඳහන් කලා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන තමයි මේ විරති කියන කොටස ඇැතුළත්වවෙන්නේ චෛතසික ත්‍රය චෛතසික තුන. මෙතැනද සම්මා වාචා කියල කියන්නේ යම් කිසි කෙනෙක් බොරුකීම් කේලංකීම් හිස් වචනකීම් පරිසු වචනකීම් කියන මෙන්න මේ වචී දුෂ්චර්තයෙන් වලකිනව නම් මේ වැලකීමක් මේ දුරු කිරීමක් මේ පවත්වීමක් න මේ නොපැ වැත්වීමක් වෙන්වීම. එක නිසා මේ එකට කියන විරතියක් කිය කියලා ඒවගේ මතම ඉදැන් සම්මාකම්මන්ත කියන එක ප්‍රාණගාත ආදී අ කායික අකුසලයන්ගෙන් වෙන් වෙනෝ ඒවගේ ම අපි ත්තොත් එහෙම යම් ආකාරයක හැසිරීමෙන් කායිකව හැසිරීමෙන් විධ වූ අකුසල ධර්මයන් ඔබට සැස්වෙනවනම් එ බඳුඌූ කායකර්මයන්ගෙන් ඔබ වෙෙන් වෙනවා අනේ නිසා මේකට කියනවා විරතියක් කියලා එතකොට මේ විරති චෛතසිකත්්‍රයේ තුංගනියක මොකක්ද සම්මා ආජීවේ සම්මා ආීවය කළ කැන යහපත් දිවිපවැත්ම කියන එකනෙ එක යන්නේ අකුසල ධර්මයන්ගෙන් යුක්ත පාප ධර්මයන්ගගේෙන් යුක්ත දිවි පැවැත්මෙන් වෙෙන් වෙලා කුසල ධර්මයන්ගෙන් යුක්ත සත්පුරුෂ ධර්මයන්ගෙන් යුක්ත දිවි පැවත්මක් ගෙවනවා කියනකින් අදහස් වෙන්නේ. එතකොට මේක නිවන් ප්‍රතිපදාවට වැදගත්මාන්ගේයක් ආර්ේෂ්ඨාන්ගේෙක මාර්ගය තියෙන එ අන් ගාටෙන් ප්‍රධානම එකක් තමයි සම්මා ආජීව කියල කියන්න.ගැන ඒ කාන්තයෙන් නිවනට අශ වන ධර්මය. ද මේකද ඔබ තේරුම් ගත යුතුම කාරණාවක් තමයි භික්‍ෂූන් වහන්සේ නමක් සහ ගිහිියෙක් වශයෙන් ගත්තොත්. මේ දෙන්නගේම සම්මා ආජීවය කියන එක එකක් ද නැත්තම් දෙකක් ද කියන එක. එකම නිවනනං අවබෝධ කර ගන්නට යන්න තියෙන්නේ ියකුට එකක් පැවිත් දෙෙකුට එකක් වන්නට පුළුවන්ද මේ දෙකම එකක් වන්නට පුළුවන් නේද කියලා ඇතැම්ට බට හිතන්නට පුළුවන් එ ක්‍රමයකින් සලකා බලනකොට ඒ එක හෙමක් කියන්න පුළුවන්කම තියෙනවා තවත් විදිහකින් අපි ගත්තොත් ගිහිෙකුට සම්මා ආජීවයක් වන්නට පුළුවන් දෙය පැවිත් දෙකුට මිච්චාජීවයක් වෙනවා එහෙම වෙන දේවල් මේ ධර්මය ඔස්සේ අපිට පෙන්න්නට පුළුවන් එනිසා ගිහි පැවිදි දෙගොල්ලොම මේ කාරණාවදී රේකීව එකම රේකාව ගමන් කරනවා කියලා කියන්න පුළුවන්කමක් නැ. තැන් උදාහරණයක් හැටිට ගත්ව ඔබ රැක රක්ෂාවක් කරලා යම් මුදලක් උපයගන්නවා ගහි පින්වතෙක් හැටියට. ගිහි පින්වතෙක් හැටියට ඔබ උපයාගත්තදේ වියදන් කරලා දානයක් දෙන්න පුළුවන්. එම දානයක් දුනම සත්පුරුෂ ධානයක් බට පත්ව වෙන. ඔබ හොඳ සත්පුරු දහසින් කරන දානයක් නම්. හැබැයි. භක්‍ෂූන්හසේ නමක් ගත්ත. භික්‍ෂූන් වහන්සේ න අපි හිතුම යම් කිසිගෙනෙක්ගේ වැඩ කටයුත්තක් කරලා මිල මුදලක් උපයාගෙන ඒ මීල මුදලින් දාානයක් දුන්නොත්තහෙම ඒක යහපත් දාානයක් වෙන නෑ. අන්න ඒ විදිහටම එක යහපත් ධානයක් නෝන වගේම ඔබ තේරුම් අරගණට ඕන ගියයෙකුට සහ පැවිදෙකුට ජීවත් වෙනන්න ඕන ආකාර දෙක් තියෙන. මේක එකම විදිහක් උනානං ගති මේ දෙකක් කියන්නට ඕන්නන. එක්කෙනෙක් ගහිියෙක් තව කෙනෙක් පැවිදෙක් කියන්නට ඔන්න හැ. එතකොට ගිහි මනුස්සේෙක් ඇවිල්ල භික්ෂන් වහන්සේ නමක් ඉදිරියේදී දනගහල වන්දනාමාන කරන්නේ. දෙපා අල්ලලා වන්දනාමාන කරන්නේ. තමන් හරිහම්භ කරගත්ත ධනේ වියදං කළ දැන් පැ පූජා කරන්නේ. මේ සම්මානයන් සිද්ධ කරන්න නිකන්නෙමේ. මේ දිවි පැවැත්මවල් දෙකක් නිසා. භික්‍ෂුව සහ. ගා කියන්නේ දෙන්නේෙක් එකන ජීවිත පැවැත්ම මුළිමනින්ම දෙකක්. එතකොට භික්‍ෂුවක් සම්මාජීවෙන් ජීවත් වෙනවා කියන විදිහ අර ගිහගේ මට්ටමින් දකින්නට හදන්නට එපා හෙම දැක්කොත්ඒ වර්දක් වෙන. උදාහරණයක් තමයි බුදුරජාණන් වහන්සේ කාලෙක හාමුර නමක් හිටියාවඋන්හසේ ගිහි කාලේ ඉති ඔය කොන්ඩ එක කපන වැඩ ො මෙෝ කර කරතමයි හිටියි. සමහර අයට වෙන දෙයක් තමයි මේ ගිහි කාලේ කරපු දේවල් ැ ගහිව ඉඳලා මහන වෙලා මහනුනාට පස්සේර ගිහිකාල කරපු දේව ළමතක කරගන්න බැරිවෙනවා පහු ටි ටික ඒ පැත්තටම අවතීරණ වෙනවා ඒ පැත්තරම නැමෙනු මේක දුබල පුද්ගලයන්ගේ ස්වභාව. එතකොට අර හාමුදුරුවොත් මොකද තමන්ට පෙර හුරුපුරුදු කර්මාන්තයක් තියෙනවා මෙම කරලා ඒකින් උපයාගත්ත දෙයින් කැදක් පිළියල කලා ද පිල් ොතුර බුදුරාන්හන්සේ වඩෙන්ක බුදුරජාණන් වහන්සේ එක පිළිගන්නවා. මේක ගියහෙක් කරාන්න කිසි පශ්යන්නේන. ගියෙක් තමන් ඉගෙන ගත්ත ධර්මික රැකි ක්ෂාවකින් ඔය ගත දෙයක් වියදන් කරලා ඒ ැදටික හදල පිළිගැන්වනම් බුදුරජාණන් වහන්සේ ඔහු කෙරෙහි කරුණාවෙන් ඒ ආන්ත වශයෙන් එක පිළිගනිී. හැබැයි භික්‍ෂුවක් වශයෙන් එහාමුදුරුව ඒ යම්කි රැකියාවක නිරත වෙලා උපයාගත්ත දෙයකින් ඒ දිහට ගෙනල්ල පූජා කලාම බුදුරජාණන් වහන්සේ මේ කරුණු විචාලා කොහෙන්ද මේක. විචාරලා විසික් කරන්න එකව කැද එක. තථාගතයන් වහන්සේ එක විසික් කරන්න එක මොකද ඒ භික්‍ෂුව අධාර්මික උපයාගත්ත දෙයක්. ඒ භික්‍ෂුව මිච්චා ආජීවයෙන් උපදවා ගත්ත දෙයක්. එහෙම මිත්‍යාවෙන් මිච්චා ආජීවයෙන් උපදවාගත්ත දෙය තතාගතයන් වහන්සේ පරිභෝග කරන්නේ නෑ? ප්‍රතික්ෂප කරලා දැම එක විසිික් කරල දාන්න කියලා දේශනා කළා. ති මෙන්න මේ විදිහට ගිහිාගේ ආජීවය සහ භික්‍ෂුවගේ ආජීවය කියන්නේ අප හොඳටම බෙදා වෙන්කර ගනට ඕන කාරනාවක් දැන් අපිතු යම් භික්‍ෂූන්හසේනක් ගොවිතන් බත් කරලි වෙරලා ඒ ධානක් දෙෙන් හදනවක රනට ඒෙන් තමන්ගේ ජීවිකාව ගැනවා කියලා. එක මිච්චා ජීවයක් එක මිච්චා ජීවයක් කිය න අපි නෙමේ එක මේ ධර්ම විනයහි සඳහන් වන දේ. උතුර බදුරජණන් වහන්සේ වදාළදේක. ඒ නිසා සම්මා ආජීවය කියලා කියන්නේ නැත සීලය කියලා කියනකොට. එ සීලයට අයත් සම්මා ආජීවය කියලා කියන්නේ. ගිහි ගියෙක් වශයෙන් ඔොහගේ ධාර්මික පැවැත්මෙන් ජීවත්වෙනවා. පැවිදදෙක් වශයෙන් නොහගේ ර්ම පැවැත්මෙන් ජීවත්වනවා. තුර මේ පැවිද්ධ කියනෙක් පුද්ගලයක් ගත්තම චරිතය ගත්තම ඉතාමත්ම ධාර්මික, සංඥමයක් තියන ලෝතුර නිර්වාණය ඉලක්ක කරගත් ම උත්තරීතර භූහමිකාවක්ගවන චරිතයක් මේ භික්‍ෂුව කියලකයන්නේ. ඒ භික්‍ෂුවගේ ආජීවය පිරිසිදු වෙන තරමට තමයි උන්වහන්සේගේ සීලය පිරිසිදුවෙන්නේ.ඒ සීලය පිරිසිදු වෙන තරම තමයි උන්වහන්සේගේ නිවන් මඟ වඩාත් පැහැදිලිුවෙන්. ති එනිසා මෙබඳු කර්මකාරණා අපි විග්‍රහ කරගන්නකොට ඒ ප්‍රබෙහේදයන් හැි තේරුම් ගන තමයි යපි මෙ කතා කරන්නට ඕන.ස්වන්නසඒ කාරණාවත් එක්ක මට අවසරයි භික්ෂන්ස භික්‍ෂුන් වහන්සේලාට අයිති වන සීලය ගැනට දැනගන්නට තියෙනවසන්නහස දැන් අද සමාජයේ රැල්ලක් පවතිනවා මේ භික්‍ෂුන් වහන්සේලා ගිහි අයියට කරදරයක් නොවේ තම තමගේ ජීවිකා ආජීවය පවත්වාගෙන යන්න ඕනි කියලා. ඒක හොඳ උදදාහරණත් තියෙනව වන්නස ධර්මදේශනාවට වඩිදී ගිහිගෙනෙට කරදර කරන්න බැහැ කියලා. රියදුරු බලපත්‍ර ඉල්ලන කාලයක් අද කාලේ. ඒ වගේම ගවිකම මහනකම පටල ගත්ත කාලයක් සන්නස. මෙන මේ කාරණ සනස විනයෙන් අපිකොහොමද පැහැදිලි කට ගන්නට අවශ්‍ය වෙන්නේ. ඇත්තටම මදුසංකම භික්‍ෂූන් වහන්සේ කියලා කියන්නේ ගිහි අට බරක් වෙන කෙනෙක් නෙමේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මල නොතලා රොන් ගන්න බඹරෙක් වගේ ේ භික්ෂුව කියල. ඒනි භික්‍ෂූන් වහන්සේ නමක්. ගිහි අයකින් ජීවත්වෙන්න ගිහි අයට බරක් නොවන විදියට උතුම් භික්‍ෂුවගේ ගුණාංග පැහැදිලි කරනකොටඒ ගුණාගතර තියෙන වැදගත්ම ගුණාංගයක් තමයි සුභරතාවේ කියන්න භික්‍ෂුව කියන්නේ පහසුවෙන් පෝෂණය කළ හැකි පුද්ගලයි එතකොට ඒ ගිහි ඉතාමත් දුගිය වුණත් ඒ දුගී ගිහි අට වඋනත් එබඳු සැදැහැවතාට වනත් භික්‍ෂුවක් පෝෂණය කරන්න පුළුවන් මට්ටමක්තියන වෙහසක් නැතු. ඒ තරම්ම අල්පේච්ච ඒ තරම්ම කෙලෙස් දුරු කරණ චරිතයක් තමයි භික්‍ෂූන් වහන්සේම කියලා කියන්න. හැබැයි භික්‍ෂුවක් බවට පත් වෙලා අධ සුකෝප බෝගී ජීවිතයක් ගත කරන්නට කියලා කල්පනා කරලා ඒ සුකෝප බෝගයේ ජීවිතයට අවශ්‍ය ඔක්කෝම දේවල් ගිහියන්ගේ ලබාගන්නට ඕන කියලා කල්පනා කළොත් ගිහට භික්‍ෂූ පෝෂණය කරන්න අමාරු වෙන්න පුළුවන් එක මාරුවු වෙන වහෙමුණුත් හැැයි ක් ජීතය කියන එක භික්‍ෂුවටගේ අදාළ ස්වභාවයට අනෝ ජීවත්වනොත් අනුන්ට කිසි කෙනකොට උන්වහන්සේ පෝෂණය කිරීම දුෂ්කරකාරයක් වෙන්නේ නැහැ. එතකොට භික්ෂූන් වහන්සේලාට පුළුවන්ද තමන් විසින්ම උපයාගන්නා දෙයින් ජීවත්වෙන්. කාටුවත් බරක් නැතුව මම ඉගෙන ගත්ත දේවල්ලින් ම ජීවත්ව වෙනවා මගේ රැක රක්ෂාවක් කරෙන හෝ ම ගොවිතන් බදක් කරගෙන මජීවත්වෙනවා කියලා හිතුවොත්. පිළිබඳු අපිට දෙවතාවක් හැරී බලන්ට තියනු ධර්මවිෙනයනු කූලො කාලයක් එක් භික්‍ෂූන් වහන්සේලාගේ ජීවිත යම් ආකාරයකට පරිවර්තනය වෙච්ච බවක් අපිට පේනට තියෙනු අපි ඒ සම්බන්ධයෙන් වේචනය කිරීමම් හෝ මේ කාලාන් රූපෝ සිදුවී ඇති වෙනස්කවීමම් සම්බන්ධෙන් අපි කතා කිරීම මංහිතන්නේ මෙතෙන්ට සුදුසුවෙන එකක් නැහැ ඒ ධර්මවිෙනයානු කූල පදනමක් ඇර්තය කතා කරනකොට අපිට පුළුවන් එ කෙසේ දෙෙනෙ එක සාකච්ඡා කරන්න හැබැයි ඉතාමත් ඕලාරික වශයෙන් භික්‍ෂූන් වහන්සේලා තමන්ගේ චර්යා වෙනස් කරමින් යන්න හදනවන. මේ සම්බන්ධය එන්න අවධානය යොම කිරීම ඉතාමත් වැදගත් මොකද එන්න එන්න පරිහානයට මෙයන්න ගියොත්ත එ හම පන්දහසකල්ති අත අවරදු පනහක් ැටක්කත් පවත්ක යන්න පුළුවන් යිද කියන්න බැහැ. එනිසා භික්‍ෂුන් වහන්සේලා කියලා කියන්නේ ගිහිියන්ට බරක්ෙන පිරිසක් හැටියට සලකාගෙන අපි. පදවාගෙන පි ොවි තනක් බතක් කරගෙන ජීවත්වම කෙ හිතන පිරිසක් නෙමෙයි. ගිහියන් විසින් උපයාගන්නා උද්දයින්. තමන්ගේ ජීවිතයේ පැවැත්ම සඳහා අවශ්‍ය ඉතා ස්වල්පයකින් ජීවිතයේ පවත්වාගෙන ගොුණන ධර්ම පුාගෙනන පිරිසක්තමයි භික්ෂන් වහන්සේලා කියර කියන්නේ. ඉතින් මේ උත්තරීතර භික්‍ෂු ජීවිතය පිළිබඳව බලනකොට මහා සැනසිරිදායක ජීවිතයක්.ඒ ජීවිතයේ ගොඩනගෙන සම්පූර්ණම ධර්මයෙන් විනයින්. මැනිකකම්ම සකස්කරපු ආභරණයක් වගේ. මැනිකක්ම කැටයම් කරලා කතාා ඔපදැමල සකස්කරපු කිරීටයක් වගේ තමයි භික්ෂු ජීවිතය කියරකයි. ධර්ම විනයෙන්ම සකස්වෙච්ච ජීවිතයක්. ඒ ඒ නිසාම තමයි ඒ ජීවිත ච්චරම වන්දනීය පූජනීය ජීවිතයක් බවට පත්වෙන්න. ති ඒ භික්‍ෂු ජරිතය වර්තමාන සමාජයේදීත් අපට මතු කරගන්න පුළුවන්නන්. මහි වැදගත්ම කාරණාව බැරි දේවල්නමයි භික්‍ෂන් වහන්සේලා වශයෙන් අපි හිතලා අප කවුරුත් එකතු වෙලා හිතලා හරි හරියටම මේ මඟ ගියොත් අපි එදා බුදුරජාණන් වහන්සේගේ කාලෙති භිච්ච ඒ ශ්‍රියාවම සශ්‍රීකත්වයම මේ ශාසනය නැවතත් මතු කර ගන්නපොලුවන්කම් තියෙන ඒමයි සන්නස සවන්නස ට ඊළඟට පැහදිලි කරලා දෙන්න තවදුරටත් මේ සංවර සීලයකයන්නේ මොකක් පෙස්සන්න්ස. ඇතට මදුසංක මේ අපේ සීලයේ පිළිබඳව කතා කරනුට වැදගත්ම තේමාවක්තමයි සංවර සීලය කියන එකත් සංවර වෙන්නට ඕන කියෙ අප බෞද්ධයොත් කතා කරනුවන විශේෂයෙන් හාමුදුර නමක් නම් සංවර වෙන්නට ඕන කියන න. ඇත්තෙම ගිහිා භික්ෂන් වහන්සේ නමක්ගෙන් සංවරය කියන එක බලාපොරොත්තු වෙන. භික්‍ෂූන් වහන්සේ නමක් කායිකවත් වාජසිකවත්ඒ සංවරයෙන් තොර වුුණුත් න්න ඒකදී ගියා ඉතා ඉක්මනින් කල කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙදත් හාමුදුරුවරු විවිධ වැරදි කරාන හැමෝමන මේ දුබල ගති ඇති ඇැම් ඇතැම් මුදවිය අති වැරදි සිද්ධ වුණා. අන්න ඒ වැරදි හුවේදී ගිහිෝ දොස් කිව්ව මනුස්සා උදජායන්ති කහියන්ති විපාචීන්ති වෙනේ පිටිකේ සඳහන් වෙන්න හෙමයි මිනිස්ු ඒවා බොහම පහත් කොට සැලකවා නි දොස් කිව්ව ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ට සුදුසු දේවල්ද. දුජාන්හන්සේගේ ශ්‍රාවකයන්නට සුදු සුයිද හොම කරනය එක. හොම කතා කරන්න සුදු සුයිද. ඔහොම වැඩ කරන්න සුදුසුයිද. අන්න එහෙම ගිහිා එදත් චෝදනා කළා. අන්න ඒ චෝදනාවන් අභියසදී තතාගතයන් වහන්සේමකද කළේ ශික්ෂාපද පවා පැනෙව්වා. අපිට විනේ පිටකේ හම්බෙන සික්ෂාපද අති බහුතරයක් බැලුවෝොත්. ඒ බහුතරයක් පනවල අතියෙන්නේ ස්මීන් වහන්සේලාගේ ඇතම් වැරදිවලට ගිහිියන් දොස් කියනකොට තාාගතයන් වහන්සේ කාරණාව නිධානකොටගෙන මූලික කරගෙන වින පනව තියෙන එක තම අපට ගොඩක් කෙලාට විනේ පි ශික්ෂාවන් වල නිධානකතාවහි දක්නට ලැබෙන්. එනිසා මේ සංවරය කියන එක භික්‍ෂු ජීවිතයක ආරම්භයේ පටන් ඒ භික්‍ෂු ජීවිතය අව සානය දක්වාම තියෙනට ඕන දෙයක් ඒත් තරම්ම වැදගත් දෙයක් තමයි මේ සංවරය කියන එක. මේ සංවරය කියන එක සීලය කියන කාරණාවත් එෙක් අපි කොහොමද කතාකරගෙන යන්. අපි තේමාව එක නිසා අපිතන්ට විශේෂ අවධානයක් දෙවමු. මේ සංවර සීලය ගැන කතා කරනකොට, හරම ලස්සන කොට සක් සඳහග නමත් සංක. සතිසංවරය ඥානසංවරේ කන්තිසංවරේ විරිය සංවරය කියල සංවර හතරක් ගැන කතා කරනු. තර භික්ෂුවක් හෝවේවා, ගිහි එක් හෝවේවා, මේ නිවන් ප්‍රතිපදාවහි ගමන් කරන නොබට මේ කියන සංවරය ඉතාමත්ම වැදගත් දෙයක් අත්‍යවශ්‍යම කාරණාව මොකක්ද මේ සංවර හතරේ සතිසංවරය කියලා කියන්නේ සතිසංවරය කියලා කියන්නේ සිහියෙන් සංවර වෙන කියන මේකට ප්‍රධාන වශයෙන්ම ප්‍රස්තුත වෙන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සිහිලය සහ ඉන්ද්‍රී සංවරය කියන දෙක. ප්‍රාතිමෝක්ෂය ඉන්ද්‍රී සංවරය කියන දෙක සිහිය නැතුවනා රකින්න පුළුවන් එකක් නෙමයි. සිහියෙන්ම මේ ටික රැකත්තොත් මිසාක් අසිහෙෙන් ජීවත්තවෙන මනස්සයකට මේ ලකින්න තිය හිතන්න්නො පුුවන්කමක් නෑ. භික්ෂ ප්‍රතිමෝක්ෂය බැලුව. මේ උත්තරීතර ජීවිතයක් ගොඩනගන අපරිමාන කැපකිරීමක් කරන සිත්තුල තියෙන කෙලෙස් ධර්මයන් කපාකොට ඉවත් කරන. කෙලෙස් ස්ථාපනය කරන. කෙලෙස් තවාදාන භික්‍ෂු ක්‍රතිපදාව සිහියකින් තොරව සිහි විකල් වෙච්ච මනොස්සයකට හිතන්නවත් බැ. නිකවට හිතන්න මදුසංක පැවිදි බොහොමියට එන්නෙත් මේ සියලු කෙස් ධර්මයන් දුු කරලන්න බුදුරජාණන් වහන්සේ කාේ දින රහතන් වහන්සේල පැවිදි වුණනා මාර්ග පල්ලලා බෙනුත් පැවිදුුණ හැබයි හැමෝම මාර්ගපල ලබ ලෝ රහත් වෙලා පැවිදිුණු නෙමයි. මේ ඔබට වගේම රාගය දවේශය මෝහය මේ සියලු කෙලෙස් තියන චරිතයක් තමයි. කෙලෙස් ධර්මයක් නිමා කරගන්න දුරුකරගන්න කියලා මේ ශාසනයට එන්නේ. ඒ ශාසනයට ආවට පස්සේ උන්වහන්සේට අර ගිහිකාලෙ කරපු කියපු දේවල් එකක්කත් කරන්න පුළුවන්කමක් නෑ. මක දේවට ශික්ෂාවන් තියන. කෙලෙස් අනුවකරපු දේවල් වලට කෙලෙස් අනුවකරපු කිසිම දේකට භික්ෂ ජීවිත ඉඩක් ඇත්තේ නෑ. නිකමට හිතන්න භික්ෂුවගේ සතර පාජික ගන්න මේ ප්‍රානම කරුණ හතරනෙ උපසම්පදා භික්ෂන් වහන්සේ නමක් ගත්තොත් උන්වහන්සේගේ තියනෙන ප්‍රධානතම ශික්ෂාපද හතර තමයි පළවෙෙන එක මෛතුන ධර්මයෙන් වෙන්වීම දෙවන එක අදත්තාධානයෙන් වෙන්වීම ඉළංඟික මනුස්ස්‍ය විද්ගාහයේ මනුස්සේගේ ජීවිත ොර කිරීම හතර වෙනක උත්තරීතර මනසු ධර්ම තමා තුළ නැතුවත් ප්‍රකාශ කිරින්. මේ හතරම උ නෑ මේ හතරෙන් එකක් යම් භික්‍ෂුවක් කලොත් එහෙම. පාට පත් පාජකයි කැන පැරදුුණ ඒ පාරාජිකාවෙච්ච භික්‍ෂුවකට ඒ ජීවිතය තුළ කවම දකවත් නවතයි උපසම්පදාවක් ලබා ගන්න පුළුවන්කමක් ඇත්තන පාරාජිකව වනෙන හොට සම්පදාව නැතිවුණ ආය ඒ ජීවිතය තුළ කිසිමදසක ඔුට නැවත උපසම්පදාවක් ලබා ගන්න යිතියක් ඔහුට ශිශ්‍යෙක් පැවිදි කරන්න ඉතියක් නෑ විනයනුකූලව සිදු කරන උප සම්පදා භික්ෂූන් කරන කිසිදු විනය කර්මයක් කරන්න හොට යිතියක් නැ කරන්න පුළුවන් එක දෙයක් තියනවා එක ගිහි වෙන්නට වෙනවා ඒම නත්තන් සාමනේර භූහමියයට පත් වෙලා සාමනේරයෙක් වශයෙන් හෝ ගිහි කහැටියට ගුණ දහම් පුරාගණින්න්නට පුළුවන් හැබැයි ඒ ජීවිතයේ තුළ දිනම් කවදාකවත් නැවත උප සම්පදාවක් ලබාගන්න බැහැ. දැන් හිතන්න මුළු ජීවිත කාලයක්ම මෙවුන්දම් සේවනය කිරීමෙන් වල කෙන චරිතය මුල ජීවිත කාලයක් තුළ සොරකම් කිරීමෙන් වලකින චරිතයක්. කවදාකවත් ලාමක ආසාාවකින් තමන් තුළ නැති උතුරු මිනිස් දම් අනුන්ට නො කියන චරිතයක්. තැන් යම්කිසි භික්‍ෂුවක් තමන් තුළ මාර්ගඵලයක් නැතිව තමන් සෝවාන් වෙලා ඉන්නේ සකදාගාම් වෙලායිඉන්න අනනාගාමි රහත් වෙලා ඉන්න කියලා ගිියන්ට ප්‍රකාශකලළොත් ගියන්ටහෝ පවිද්දන්. ඒ මොහතෙම භික්‍ෂෝපාජිකාවට පත්වෙන. තමයි බුදුරජාණන්හන්සේගේ පැනවීම. එම පැරදුනොත් ඒ භික්‍ෂුවගේ උපසම්පදා විවරයිතනින් හැ. එතට මේවා කරන්න පුළුවන්ද සිහියක් නැතුව. ඒ විතරක් නෙමෙයි තව සංගාධශේෂ තියනවා පාචිත්තිය තියනවා නිසඟ පාචිති තියනවා සේකයා තියන කොච්චර ශික්ෂාපදතියෙනනවා. මෙන්න මේ ප්‍රාතිමෝක්ෂය රකින්නට නං සිහිය කියන එක අත්‍ය වශ්‍යම වෙනවා. ඒවගේම ගත්තුත් ඉන්ද්‍රී සංවරය කියන එක. ඉද්‍රී සංවරය කර කියන්නේ ඇහැන් රූපයක් බලලා නිමිති අනුකඩා නිමිති නොගන්නා සීලයක්ඒක. චක්කුණා රූපන් දිස්වා නමිත අක්ගාහි නානු්‍යාජනක් ගාහි. ඇහැන් රූපයක් බලලා නිමිති ගන්නනේ අනුකුඩා නිමිති ගන්න නැහැ. තු කොහොම සිහක් තිෙන් ඔොඳ කියලා බලන්නකු. ද මේ කාරණාව කියනකට අපිට මතක්න සුවිශේෂීම චරිතය තමයි නඳදහාමුදු රංග චරිතයි. බුදුරජාණන් වහන්සේගේම ගිහි කල සහෝදර ශාක කුමාර. නන්ද කුමාරය. උන්වහන්සේ පැවිදි බොහමිය ලබාගත නන්ද හාමුදුරුව නන්ද හාමුදුරු පැවිදිවෙච්චි මුල් කාලේ උන්වහන්සේට හිත හදාගන්න හරි අමාරුව ඉහිටි ජන පද කල් නනි සිහිපත්වෙන බොම තීවර රාගැති චරිතය. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහන්නේ හරි ලස්සන කෙනෙක් කියලා කියනවානම් මේ නන්ද වෙනුවෙන් කියන්නට ඕන. මහන්නේ තීවර රාග ඇත්තෙක් කියලා කියනවාන, නන්ද වෙනුවෙන් කියන්න ඕන කියල. ඒ තරම් ලස්සන, තරම් තිියුණු රාගයකෙන් පෙනරිිචි චරිතය. හැබැයි මේ ශාසනයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගවවාදේ පිහිටල අධිෂ්ඨාන ශීලීවයේ මාර්ගයේ වඩන්න පටන්ගත්තර පස්සේ න් වහන්සේගේ ඉන්ද්‍රී සංගරය ගැ සඳහන් වෙනවා. නන්ද හාමුදරුවෝ ඉදිරිය බලන්න කලින්ම නන්ද හාමුදුරට සිහතියෙනවලු ඉදිරිය බලන්න මට අභිජ්හා දෝමනස්හ ලාමක පාපකකුසල ධර්මයම් පහල නොවේවා කිය කොහොම සිහද බල දිරිය බලන්න කලින් උන්වහසර සිහ තියනවා අපපසු හැරිලා බලන්න කලින් සිහය තියෙනවා අතපායි දිගහරින්න කලින් වටපිට බලන්න කලින්මසිහිහ තියනවා. එහෙම සහයකින් ගිවන ජීවිතයක් තමයි භික්ෂ ජීවිතය කියලා කියන් තොකොට මේ ප්‍රාතිමෝක්ෂය ඉන්ද්‍රී සංවරේ රකි නොව කියලා කියන්නේ පැත්තෙන් ගත්තම පි තවිදී කතා කරනකොට මේ සති සංවරේ තැමේ භික්‍ෂූන් වහන්සේලාගේ පැත්තෙන කතා කළේ බෞද්ධ පින්ගවතුන් හැටියට ඕගල්න්ගේ පැත්තයෙන් ගත්තො. ගලන්ට ප්‍රාතිමෝක්ෂය හට රකිින් නරතියන්නේ පංචි සල ප්‍රතිපදාව. ඒම නැත්තං ඔල උපෝසත දවස්වොලදි සමාධමගෙන් උපෝසොත සීලය. එක ගාත්් අෂ්ටාංගික සීලයක් වෙනට පුළුවන්. එමරත නවං පෝසොත සීලයක් වෙනට පුුවන්. මෙන්න මේ සීලය තමයි ඔබේ පැත්තෙන් ඔබ රකින්නට තියෙන්. ඉන්ද්‍ර සංවරය ගත්තොත් එහෙම ඒකට මේ ගිහි ඉන්ද්‍රයේ සංවරය පැවිදි ඉන්ද්‍රී සංවරය කෙක් ඇත්තන හ කාටත් මේ තියන හැකන් දිවනාසේ නේ. මේ ටික තමයි කාටත් සංවර කරගන්නට සිද්ධවෙන්න හැබැ මේකට එකක් අමාරුයි. පංචසීලේ රකින්නඩ බැහැ කියෙනවනම් ඒක දුරුවලකමක්. අධිෂ්ඨානශීලී තමන්ට හොඳ ආත්ම ශක්තියක් තියෙන හොඳ පුරුෂ දෛර්යක් තියෙන අභිමානවත් පුද්ගලයකුට පංචසීලේ රකින්න බැහැ කියල එකක් නෑ. ඔහුට ඒ අන්තයම පංචසීලය රකින්නද පුළුව. ඔය සමාජයේ මොන තරංකිෙලටි වෙලා කෙ කිව්වත්. මේ මමාජ පන්සල් කිට බෑසිල් රකිට බෑග කවරුහොමකිවත් උදාර චරිතයකට ආත්ම ශක්තිය යන චරිතයකට පංචසලේ රකින්න පුළුවන්. හැබැ ඉග්‍රී සංවරයේ රකිනවා කියනක ටික් අමාරු ගාරණාව. ඇහ රපයක් නොබල නොන ඇහිං රූපයක් දැක්කත් කෙලෙස් ඇතිරගන්නේ කලින් සබ්දයක් ඇහුවත් කෙස් ඇතිකරගන්නේ. ති ඔබ මේ රැකී රක්ෂා කරගෙන අබුදරුවන් පෝෂණය කරගෙන ග්‍රහ ජීවිතයක් ගෙව ඔොබට ඉන්ද්‍රී සංවරය දෂ්කරකාරයක් තමයි හැබැයි ඉතින් එහා පැත්තට යන්නට නම් පදින්නම වෙනවනේ නැත්තන් ඉති මෙ ගොඩම තමයි ඒ ගොඩට යන්නට නම් ොමහරි පදින්න වෙන කොච්චරමාරුණත් පදින්න වෙනවා. ඒ වගේ ඉගටට යන්නට නම් නිවන කර ඔබ ගමන් කරන්නට නං මොනතරං අමාරුණත් ඔබට මෙය කරන්නට වෙනවා. හැබැයි ඒක කරන්න එක පාරටම අමාරුවයි කියලා තේරෙනවන පක්‍රමයක් හැටියට අඩුම තරමේ දවසට පැ බාගයක් දවසට පැයක් උත්සාහවත් වෙලා බලන්න ඉන්ද්‍රිය සංවරය කරගන්න. ඔබ ගෙදරෑවිල්ල නිවාඩු පාඩි වන්න වෙලාවට හෝ වෙන්නට පුළුවන්. නිස්කලංකව සිහියොහොඳින් තබාගෙන බලන්න දවස්සකට පැය භාගයක් පැයක්කවත් පුළුවන්ද මේ ඉන්ද්‍රී සංවරයේ රැක ගන්න කියලා. මෙතනින් පටන් ගන් ආරම්භයක් හැටියට. අන්න ඒ ආරම්භ කරගන්න, ශක්තිය ඔබට දවස ඉදිරි කටයුතු කරගෙන යන්න යනකොට මහ උපකාරයක් වෙනවා. අර හුරුව එදිනිදා ජීවිතයේදී බට බොහොම උපකාරයක් වෙනවා. එනිසා අඩුම තරම දවසකට භාගයක් පැයක්වත්වෙන් කරන්න ඉන්ද්‍රිය සංවරය සඳහා. ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් ශරීරයෙන් විරක්න මේ මනසෙනුත් මෙකත් වැදගත්ම දෙයක්. නැත්තැන්තින් මේ නිදාගන්න බැරිය. හැක දිවනාසේ ශරීය ක්කොම මහහිලා එතකොට හිත විතරනේ එහෙම සීලයක් ඇත්තන එම් හැම දාමසිල් රකන නො නිදාගන විදිේගත්තම. හිතනුත් කෙලෙස් අරමුණු නොගෙන. රාගත්වේශ අරමුණු නොගෙන. කෙලෙස් වශයෙන් අනුකුඩා නිමිති වශයෙන් නොගෙන ඉන්න පුළුවන්නම්. අන්න ඉන්ද්‍රිය සංවරය ඔබ හැක ගත්තරන පින්ගතුන කරුණාවෙන් මතක් කරන්න. ඔබ ඉතාම ඉක්මනින් මේ ඉන්ද්‍රයේ සංවර සීලය සඳහා උත්සාහවත් වෙන්න අද අදම පටන් ගන්න දවසේ ස්වල්ප කාලයක් හෝ වෙනි වෙන්කරගෙන කටයුතු කරන්න උත්සාහවත්වෙන්. ද අන්න ඒ ඉන්ද්‍රයේ සංවරය සහ ප්‍රාතිමෝක්ෂකයන්ද අපිට ඇතුළත් වන්නේ සති සංවරය කියන එක ඊළඟට හම්බන එක තමයි ජාන සංවරය කියයන් ජාන සංවරය කලා කියන්නේ නොවනින් සලකා බලමින් සංවර වෙන කියන්නේ නුවන සලකාාබලමින් සංවරව වෙනවා කියනකොට මික ප්‍රධානම කොටස සක්තමයි ප්‍රත්තිවේක්ෂාව කෙනෙක්. භික්‍ෂූන් වහන්සේලා ගත්තම සූපස ප්‍රත්තිවේක්ෂා කර පරිභෝග කිරීම. එදැ ඔබගේ දාන ගෙදරදි දන් දෙන වස්ථාවල් වලදි සමෙන් වහන්සේට ධාන පූජා කරාම ධානය වළඳන්න කලින් හාමුදුරන් වහන්සේලා සජ්්‍යාහනයක් කරනවා පටිසංහායෝනිසෝ පිණ්ඩ පාතන් පටිසේ වාමි අධි වශය. කියන්න මකක්ද ප්‍රත්තිය සනිශ්‍රිත ශීලයේ කොටසක් තමයි මේ වහන්සේ ලැයිව ලැවි කියන්. ප්‍රත්තිවේක්ෂාව සිහිපත් කර ගැනීමක් කරන්න. පොලිහාමුදුරණන් වහන්සේ ලනස් සිහිපත් වෙන්න අන්න ඒහයි මේ කරන්න. එතකොට මේ ප්‍රත්තිවේක්ෂාව කියන නුවනින් සලකා එසිව් පසේ පරි භෝග කිරීමක්. කිසිම ලේෂයකට ඉඩක් ඇත්තනේ. පින්ඩපාතය හම්බවනාම ඒ රස දෙයක් ද නීරස දෙයක්ද කියලා කොටස් කිරීමක් නැතුව වහන්සේලා එක පිළිගරගෙන වලදනවා. නුවනින් සලකමින් ඒදානය පරිබෝග් කරනවා. නේව දවාය න මදාය න මණ්ඩනා නම් විභූසනාය මේක මේ කෙලිසෙල්ලම පිණිස නෙමේ. මදවැඩා ගැනීම පිණිස නෙමේ. මෙන්ගේ ගස්ට් හදාගන්න නෙමේ. බොඩිය හොඳට ලස්සන කරලා තියාගන්න නෙමේ. යව දේව ඉමස්ස කායත් සැට්හිිතිය. හුදෙක් මේ ශරීරයේ පැවැත්ම සඳහා.ඒ ශරීරයේ පත්වගෙන යන්නෙත් මේ නිකම් තිෙන්න ඕන දනමේ. ඉ පුරාණංච වේදනන් පටිහංකාමි නවංචවේදනන්න උපපාදස්සාම යාාතරාජ මේ භවිස්සති අනවජ්‍යතාච පහසු විහාරෝජාතිය. තිමේ ප්‍ර්‍යවේක්ෂාව ගුණහන්සල සිහිපත් කරගන්නවා මේ බ්‍රහ්ම චර්යාවට අනු ග්‍රහ පිණස මේ මලගන්නේ. ජීවිතය පවත්වගෙන යන්නේඇයේ. බ්‍රහ්මචරයා උපුරාගන්න මේ ජීවිතය යන්තම් පනගටයයාගෙනයන්. ස්සවලටොඩ මාලූ හොඳයි මාළූුවරට වඩ එලෝු හොඳයි එටවඩ අලා හොඳයි අවොට ොඩ පරිප්පු හොඳයි. එහෙම කොටස්කරක රක හොඳයි මේක හොඳයි කියන ජවිතයක් නෙමේයි භික්‍ෂු ජීවිතය කෙරකයන්. ඒ සංවර සීලේ රකින ඥාන සංවරයේ රකින චරිතයක සවභාවය එ මරක හොඳයි මේක හොඳයි කිය එබඳු දේවල් සැලකෙමින් ඒක මහත් කොට සැරැකීම නෙමයි. ඇත්තට මොසංගම. ුදුරාණන්හන්සේ ආහාරය පිළිබඳව දේශනා කරන එක තනක පස්වැනි පාරාජිකාවක් ම පනවනව නම් පනමන්නේ ප්‍රත්තිවේක්ෂා නොකර මේ ආහාර වැලදීම සම්බන්ධය ඒත් තරම්ම බලවත් කාරණාවක් කෑදරකමට මේ අරක හොඳයි මේ හොඳයි කිය කිය ඒ කොටස් කිරීම එසේ කෑදරවීම එේ ඒ ආහාර පරිභෝග කිරීම පාරාජිකාවක් වෙන්න තරම් කාරණාවක් ආරේ ගන බදහඳරතාා කරන්නත් එපාකරෙන දේශ කලති අන්න කතාගලා කියන තිරච්චාන කතාවක් ද යම්භික්ෂන් වහන්සේනම කියනවන මේ මටාද දානය හම්බුනා හරිම වසට හම්බුණනා අහවල් ගෙදරීින් හම්බුණේ මෙිච්චර දවල් තිබුණ මෙහෙම කතා කරනන බුදුරජාණන් වන්සේ දේශනා කරන මේක තිරස්්චීන කතාවක් මේක තිරිසං කතාවක් කියලා ආහරය ගැන කතා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ධර්මයක් වෙනුවෙන් අර්ථයක් වෙනුවෙන් ක හිතාර්ථය වෙනුවෙන් දෙලොව යහපත සහ නිර්වාණය වෙනුවෙන් කතා කරනවනම් එබඳු දේකට ප්‍රස්තුෘත කරගන්න වන ඒම කතා කරන්න පුළුවන්. එ නිිසා තෘෂ්ණාව වර්ධනය වනි විදිර කතා කිරීම නුසුදුසු දෙයක්. එතකොට මේ සිව්පස පරිභෝගයේදී ප්‍ර්‍යවේක්ෂා නුවන කියන එක සිවරත් එහෙමයි. හාමුදුර සිවුරුපරෝණකොට දිලිසන පට සිවරක් කම්බු නනය කර න්හන්සට කම්පාවක් තියන්නට බැහ ක් හරිකමන්නෑ සිවරක් හදා ගන්න පුළන් යන්තම් රෙදිි කඩක් නං ඒක කැපසරුප්පිදියට සිවර හදාගන්න. මේ පන්සට ට්‍රයිල්ල නෑ කියල ප්‍රශ්නයක් වන්න බැහැ. උන්වහන්සේ පරියන් කියය බැඳගත්තම දෙදනත් එමෙන් නැත්තං ඒකත් සේනාසනයයක් කියන සැරියුත් මරහතන් වහන්සේ හිතන්නකෝ ඒ අල්පේච් ජීවිත කොහොම එකක්ද කිය මේකන් අදහස්ර ඔක්කොමහාමුතුර හෙමින් ොන කියෙනෙ නෙ. ොව තියන න ප්‍රත්්‍යවේක්ෂාව තියෙනට න පරිභෝග කරන්නේ මක්නි සාකයක සම්බන්ධය. ඉති ඒගේම තම අපිට ඊළඟට හම්බන කාරනාව කන්ති සංවරය කන්ති සංවරය කළක න ඉවසීමෙන් ඇතිකර ගන සංවරය සීත වෂ්ණ දෙක සාපි පාසාව මේමගේ දේවල් අපි ඉවසලා ඉවසීමෙන් සංවරවෙන්න තියෙන් මැසි මදුරු පද්‍රව භික්ෂන් වහන්සේ නමක් ගත්තම උන්වහන්සේට අමිහි හරි සීතලයි මේ උන එහෙම වඩ බැහැ. නුසුදුසුනම් බ්‍රහ්ම චරයාාවට කරදරයක් න උනාහසසිර වන්න තරින්න පුළුවන් හැබැයි ඉවසීම ඇති කරගන්න චරිතයක්. ඕනම දෙයක් දරාගෙන ඉන්න පුළුවන් ශක්තිමත් චරිතය. එහම චරිතයක් තමයි භික්ෂන් වහන්සේම කියලා කියන්නේ. අන්න ඒ භික්‍ෂු චරිතය තමයි. ඒ ආකාරයෙන් බැරි වනත් ගියකු අනුරූප විදිහයට ඔබ විසින් ගොඩන ගා ගතුයතු වන්නේ. අවසා එක තමයි විරිය සංවරේ කලක කියයන්නේ විරිය සංවරය කියන්නේ. උපන් කාම විතර්කයන් උපන් ව්‍යාපාද විතර්ක උපන් විහිංසා විතර්කයන් ඉවසන් නැතිව අන්න ඒත් දුරු කිරීම සඳහාවබරතිබීතු වීර්ිය. කාම විතර්ක ඇතිවෙනකොට විතර්කය අනුව යන්න ඇතුව වීරෙන්ය දුරු කළදානු. තරාවක් ඇතිවෙනොට අමනාපකං විහිංසා සිටවිලි වීරෙන් දුරු කළදානු මෙන්න මේකට කියනවා විරිය සංවරේ කියලා. අවසාය අපිට හම්බෙන අවිතික්කම සීලය කියළ අවිීතික්කම සීලය කළ ැන සික්ෂාපදයම් බිඳන්නට නොදී ආරක්‍ෂා කරගන්නවා කියන එක. දැම් බලන්න චේතනා සීය චෛතසික සීලය සංවර සීලය අවීතික්කම සීලයේ මෙන්න මේ ටික තමයි අප විසින් දියුණු කරගතයුතු ගුණංග ටික. අර මුලින් සඳහන් කළ ප්‍රාණගාතාදියෙන් වැලකීම් වශයෙන් වත්පිළි වැත්කිරීම වශයෙන් ඇතිවන මෙන්න මෙබඳු චෛතසිකකාදී ධර්මයන්ට කියෙනවා සීලයයි කියලා. ඉතින් මේ කරුණකාරණා ටික වඩාත් තහුර කරගන්න ඔබේෂත තුළ හොඳින් දහරණය කරගන්න සීලේ කියන්නේ මෙන්න මෙසේ යාවිතු ගමනක් කියන එක මතගේ බර්ගන්. ඒමයිසන් අන්ස. අද සාකච්ඡාව තුළ සීලය නම් කුමක්ද කියන කාරණාව යටතේ සාකච්ඡාව දිග හැරුණා මෙවැනි වටිනා සාකච්ඡාවක් මෙලෙස ඔබට ශ්‍රවණය කරන්න ටඩහසර සලසාදුන්නේ පින්වන්ත පිරිස ගැෙන සඳහන් කළ යුතුමයි සයිනා සප ඒ සඳහාමය අවස්ථාව යුදාගම සයින්ස. අද මේ සාකච්ඡාවෙහි දායකත්වය ගැෙන කටයුතු කරන පින්ංවතුන් පිරිිබඳෝ සීපත් කරන්නට ඕන. එංගලන්තයේ පදිංචි නිමාලිකුණවර්ධන මහත්මිය සහ සනත් ගුණවර්ධන පින්වත් දෙපල විසින් මෙහි දායකත්වය ගැ කටයුතු කරනවා. අරමුණු වශයෙන් ඇතිකරගෙන තියෙනවා ආරි ජයසුන්දර ගුණුවර්ධන මැනිවරුන්ටත් සුගතදාස ජයසුන්දර පියාණන් සහ පෞුලෙ සියල දෙන ඇතුළුව ලෝකවාස සියලුම සත්වයන්ට කායිකමානසික නිරෝගී භාවයත් පුතුම් චතුරා සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම සඳහත් මේපින් හේතුවාසනාවේවා කියන ප්‍රාර්ථ නැවැතිකරගෙන තියෙනවා. ඒවාගේම ශක්‍රදේවෙන්ද්‍රයන් ප්‍රහ්ම රාජවරු සතරවරම් රජ දරුවන් නැතුළු සියලුම දෙවිදේවතාවන්ටත් ිය ප ලොග සේල් ාහිතයි ීනත් පින් අනුමෝදන් කිරීමට බලාපොත් වෙන. නිර්මල පවිත්‍රමය උතුම් ධර්මය විග්‍රහ කර දෙෙන පූජනය මාංකඩවල සුදස්සන ස්වාමින්න් වහන්සේට කොත්මලෙකු මාරකස්සව ප්ි හමුදුරන් වහන්සේ ඇතුළු අප ඇතුළු මහා සංගරත්නයට ආශිර්වාද කිරීමටත් බලාපොරොත්තු වෙනවා. කල්පනාකරගන්න ප්‍රැස් කරගත් උදාාර්තර කොසලා නිවංස ධර්මයන් ලෝස සුන්සුරකින ඔබාපසුරකින දෙවියෝ අනුමෝදන් වෙත්වා. එගේ ිය පරලව ගිය මෙලෝපරලෝ ගත වර්ග පරම්පරාන්‍යයාත සියලු ඥාතිහිතයිශයනුත් පින් කැමැති හැම සත්වගත් පින් සතුටින් සාධනාාදයෙන් අනුමෝදැන් වෙත්වා. ආශිරවාධකිරීමට බලාපොරොත්වෙන පින්හවතුන්ටත් පූජනීය ස්වාමීන් වහන්සේලාටත් දායිකත්වගෙන කටයුතු කර පින්වතුන්ටත් සදධර් මශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් කුසල ධරමයන්ගේ බලයෙන්. තුනරුවන්ගේ අනන්ත ගුණානු බව බලයෙන් දෙවරකවරණින්. නිික් නීරෝගී සෝපත් භාවය චිරජීවනය සැරසේවා. යහපත් ප්‍රාර්ථ නයිෂ්්‍ර සිද්ධ වේවා ලොවතුරු නිර්වාණ ශාන්තියෙන් සැනසෙන්නටඒ පිින් හේතුවාසනා පාරමිවේවාසිරුදනාටම තෙරුවන් සරණයි. බොහොම පිංස්වාඉන්හන්ස ම නවතත් මතක් කරන්න අද සාකච්ඡාව දිගහැරුණේ සීලේ කියන කුමත්ද කියීන කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්නට පසුගිය දෙසතිය තුළ අපසාකච්ඡා කරන්න ේදනා සීල සමාධී ප්‍රඥාතුලින් සසඳන්නට පුළුවන් තවත් ධර්මකාරණම් මොනවාද කියන කාරණත් සමඟ. ඔබට සතිට ව නාලිකාවස්සේම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ මතක් කිරීමත් සමගින් අදට නියමිත සාකච්ඡාව මෙලෙසින් නිමා කරන්නට මේ සූදානම් වන්නේ. ධර්ම ස්්‍රණය කළ බ සේලු දෙනාට මේ කුසලය ගෞතම බුදු සසුනේ දීම නිවී සැසෙන්න්නට හේතු පාර්මිතාවක්ම වේවා යන උතුම් ප්‍රාර්ථනාවෙන් අදට ඔබින් සමුගන්නවා. ඊළඟ සතිය අප සේලේ පිළිබඳව දිගුවක්විදිහට මේ සකච්ඡාව සිදු කරන්නට බලාපොරොක්තුවෙන්. ඔබ සියලු දෙනාට තෙරුවන්සරණ ප්‍රාර්ථනා කරනවා.